සමහරුන්ට වචන එනවා නුව මේ නිකන් ඔය ඉදින් එනවා ඒක මචං මෙහෙමයි දැන් විවිධ ආටිස්ලා විවිධයි එතකොට තමයි ඒ ආට් රහ ලෝකේ තියෙන්නේ ගමෙන් කොළඹට ආව ගායන ශිල්පියෙක් තමයි දමිත් අසංක කියන්නේ අලුත් වචන ටිකක්ද මේ ඉල්ලන්නේ ආ අලුත් වචන ටිකක් ආගේ චොයිස් එකට ගැළපෙන පාරක දමිත් අයලා යනවා මාතාද අසන දවසක සුන්දර හවසක අපි හමු වුණා ඉතින් මේ මෙතන තමයි ලියවුනේ රෝමියෝ ජුලියට් ආදර කතාව. ඔව්. ඉතින් බොහොම ප්‍රේමණීය කතාවක් සංජීව. කෙලින්ම යන්නම් ප්‍රශ්නෙට. ඉතින් ආයිබුවන්. අපිට බොහොම සතුටුයි ආවට. ලෝකෙම කතා කරන ජනප්‍රිය ශිල්පීන්ගේ තලෙට එක්කාසු වුණු මෑත කාලේ නව තාරුණ්‍යේ ආදරණීය ශිල්පියා සංජීව ලොන්ලියස් ඉන්න අපිත් එක්ක. ඉතින් මම ඒ මේතර ආදරින් නිත්‍යම මේ ඉඳලා යන්න කලින් කොහොම හරි ගීතයක් ලිව්වේ නැත්තම් මං හිතනවා ඒක අපිට කරන ලොකු වැරද්දක් කියලා. ඔව් ඔව් ඒක හරි ඒක හරි. නෑ නෑ අපි මේ දැතරප රටල් කීප එක අපි ওই යම් කොන්සර්ට් කරා. ඒ හැම එකම ඇතුළෙම ඒ නේච් එක බලලා දැන් මෙහෙත් ඉතාලියෙත් ඒ නේච් එක අපිට හම්බෙන මිනිස්සු ටික අපිට දැනෙන දේවල් ටික එක්ක මචං අනිවාර්යෙන් මේ එහෙම ලියවෙනවා. ලියවෙයි මේ අපි යන්න කලින් කොහොමත් මේ ඉතාලිය කලින් ලියවෙයි. අනිවාර්යෙන් මොන හරි මේ වෙනස් එකක් ලියවෙයි. මේ වෙන වයිබ් එකක් ඉතින් සංජීව මුලින්ම කරපු නිර්මාණය මොකක්ද ඒක ජනතාව අතරට ගියේ කුමන මාධ්‍යයක් ඔස්සේද ඔව් අපි මුලින්ම ඇත්තටම මම කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු සෝන් එක මම ලියලා මෙලඩි කරලා හැබැයි අපේ බෑන්ඩ් එකේ අපේ සෙට් එකක් එක්කම තමයි මියුසික් කරලා උක එළියට දැම්මේ ඉතින් ඒ සෝන් එක තමයි මේ මුලින්ම කරේ ඒක සෝෂල් මීඩියා හරහා තමයි ඔක පොඩ්ඩක් එහෙම හේදී YouTube ඔව් YouTube හරහා ඒත් ඉතින් අපි මේ සෝන් එක කරනකොට YouTube කියන එක නිකන් වෙනම රැල්ලක තිබුණෙත් නැහැ ඔක ඇත්තටම මේ අපි කියමුක Bluetooth කියන සීන් එක තියෙන මචං හා ඔය පොඩි පොඩි ෆෝන් මේ දවස්වල කොල්ලොන්ට තිබ්බේ අපිත් මං හිතන්නේ කැම්පස් කියව මුල් කාලේ මට මතකයි ඔය කැලණි කැම්පස් එකේ මේ විවිධ ඩිස්ත්‍රික් වල වුන් ඉන්නවනේ දැන් මේ සෝන් එක පොඩි පොඩි ෆෝන් හරහා Bluetooth වලට දාගන්නවා ඒ හොස්ටල් එක. අහ. ඔඩියෝ එක මම මේ කියන්නේ ඔඩියෝ එක වීඩියෝ එක දෙකම. ඊට පස්සේ මේ ඕක එක එක ඩිස්ත්‍රික් වලට උන් නිමාඩු ගියාම ටක් 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 ගාලා රටවලටම යනවා. හැබැයි YouTube main කරලා අපි ඉතින් වීඩියෝ එක YouTube දැම්මා. නමුත් ඉතින් ඒ කාලේ විදිහට Bluetooth වලට සෑහෙන දුරෝග ගියා. ගමෙන් කොළඹට ආව ගායන ශිල්පියෙක් තමයි දමිත් අසංක කියන්නේ. බොහොම ආදරණීය මිතුරෙක්. හැබැයි ශිල්පියෙක්ගේ ජීවිතේ ගමෙන් කොළඹට ආපුවම අර ලැබෙන ජනප්‍රියත්වයත් සමග විවිධ පැතිවලට යනවා. ඔව්. ඒ කියන්නේ එක එක්කෙනා වෙනස් පැතිවලට යනවා. ඒක මචං මෙහෙමයි දැන් විවිධ ආටිස්ලා විවිධයි. ඒතකොට තමයි මේ ආට් රහ ලෝකේ තියෙන්නේ. ලංකාවෙත් ඉතින් එක එක ආටිස්ලා එක එක විදිහ ඉතින් මෙහෙමයි ගමෙන් කොළඹට ආවද කොළඹින් ගමට ගියාද කියන එක ඇතුලේ මම හිතන්නේ දැන් Tamanට සෙට් විදිහට ගියා නම් මම එච්චරයි මචං දැන් එතන දැන් අපි හිතමු දමිත් අයියලාට ඒ චොයිස් එකට ගැළපෙන පාරක දමිත් අයියලා යනවා මාත් ආදරේ බොහොම ආදරණීය මිනිහෙක් ඉතින් මමත් ඉතින් මට සෙට් පාරක මම යනවා ඉතින් සමහරව ඉතින් කොළඹට ආවට පස්සේ යම් යම් චේන්ජ් වලට වෙනස්කම් වලට ඒ ධාරාවත් එක්ක තැලින්ද පොඩි වෙන්න හදනකොට ඒ වෙනස්කම් වෙනවා ඉතින් ඕක ගැට මම හිතන්නේ ඔය වගේ විවිධ මත තියෙන ඉතින් මම නම් ඇත්තටම කොළඹට ආවට පස්සේ මගේ ඉතින් කොළඹද ගමද කියලා නෑ ගොඩක් අඳුරනේ වුන් ඉන්නවා මං උන් එක්ක ඉතින් කොහේ හිටියත් ආතල් එකේ ඉන්නවා ඉතින් කොහම ඉඳහසේ ඉන්නවා මචං ඉතින් කැනබි සුවඳට ආ ආසයි ආදරේද අනිවාර්යෙන් අනිවාර්යෙන් සෝන් එකෙත් අපි ලියලා තියෙන්නේ කැනබි සුවඳවත් අයිස්සන පපුව කියලා නේ දවස්වල මම ඒ චාමු ඉනේ ඔක ලිව්වේ දැන් ඉතින් වෙරෝනා සුවඳ අනිවාර්යෙන් වෙරෝනා සුවඳ මරු වෙරෝනා සුවඳ කඩතොළු වෙච්ච මග කොනක ඉන්නම් බලන් මේ නව තාරුණ්‍යට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද පණිවිඩයක් තියනවද ඔයාට දෙන්න ඔව් නුවා ඇත්තටම දැන් අපි සෝන්ග්ස් වලින් ආට් වලිනුත් ඒ පණිවිඩය දීගෙන යනවා ඉතින් මම සොසයිටියට කියන්නේ මේක ඇත්තිත් තරම් ඔපචුනිටිස් තියෙනවා වෙනස් මූඩ් එකක හිතුවොත් ඒ වෙනස් පාරේ ඇත්තිත් තරම් දුර ගිය හැකි තමන්ගේ ටාගට්ස් වලට තරන් යන්න පුළුවන් ඒ වෙනස් පාර තෝරා ගන්නගෙන හරියට ගියොත් හැබැයි මචං ලෝකේ සිලෙක්ෂන් තමයි නම්බර් 1 බුද්ධිමත්ම කරන්න ඕනේ ඒ සිලෙක්ෂන් එක හරියට කරලා ඒ පාරේ යමල්ලා කියලා අපි සෝන්ග්ස් වලනොත් කියනවා ඊට අමතරව මං කියන්නේ
අපි පාස් කරගෙන යමල්ලා කියලා. මොකද අපේ අපිට වඩා දක්ෂයෝ අපිට බාල පරම්පරාව ඉන්නවා. ඉතින් උන්ට පුළුවන් අපේ සෝන් එකක් දැකලා වුණත් ඊට එහා මාර දේවල් ටිකක් කරන්න. ඉතින් අපි එහෙම හිමීට සින්දු ටික සොසයිටියට අතාරමින් ඉන්නවා. මේ මචං අපි ටිකක් අපිට පුළුවන් ඉදිරියට පෙන්වන වෙනස් ආර්ට් එක උඹලා හිතපල්ලා මේ එතනින් එහා ලෝකෙ. ඉතින් උඹ තම සෝන්ස් වලද හැම තැනකම ඉතින් සමහර ඒවා ලියවෙන. ඉතින් මගේ අත්දැකීමුත් ලියවෙනවා. අපේ යාළුවන්ගේ අත්දැකීමුත් ලියවෙනවා. මමත් ලියනවා. අපේ චාමුත් ලියනවා. ඊට අමතරව අපේ ආදරණීය වූ මං වටා ඉන්න ගොඩක් රයිටර්ස්ලා ලියනවා. ආදරණීය මිනිස්සු. ඉතින් ඒ හැමෝම එක්ක අපි ඉතින් හිමින් හිමින් ගමනක් යමින් ඉන්නවා. ඔයාව දැක්කේ සෝෂල් මීඩියා තුලින්. මොකද අපි අවුරුදු 30ක් මේ රටවල ජීවත් වෙන්නේ. ඉතින් මේ රටේ මේ ලෝකේ තියෙන අපේ සිස්ටම් එකේ තියෙන මේ අවුලත් එක්ක ඉතින් මං ආසයි මං වාට කිව්වේ මං ආසයි මන් නැතුව ඔයා තනි ෆ්‍රේම් එකේ ඉද්දි. මොකද මේ වටිනාකම දෙන්න පුළුවන් වෙලාවට අපි හැමදාම මේ ඉතාලිපින ශිල්පීන්ට වටිනාකම දුන්නා. මං ආසයි ඔයාගේ ඔයා කැමති නම් විතරක් ඔයාගේ සමීපම අවුලේ ඉන්න අයගේ පුංචි විස්තරයක් කියනවා නම්. ඔව් ඇත්තටම දැන් අපේ දැන් මගේ අම්මා අප්පච්චි දැන් නැහැ නැති වෙලා ඉන්නේ. නම මොකද? අම්මගේ අම්මගේ නම නවරත්න මැණිකේ. අප්පච්චිගේ නම ජයසේන. වෙනස් නමක්. මේ එතකොට මේ එදෙන නැති වෙලා ඉන්නේ. ඉතින් මට සහෝදර සහෝදරියෝ කවුරුත් නැහැ මචං. හැබැයි ලංකාව ලෝක වටේ මාර සහෝදරෝ වගේ ඉන සෙට් එකක් ඉන්නවා. ඉතින් ආදරෙත් එක්ක. ඒ කියන්නේ මම හැමදාම කියන්නේ අහනේ උන් අහනවා කැලෙන්ඩම. ආදරේ උන් ආදරය කරනවා කැලෙන්ඩම. ඉතින් ඒත් එක්ක මාත් එක්ක අපේ චාම් ඉන්නවා මගේ වයිෆ්. ඉතින් ඒ කියන්නේ කොල්ලෙක් වගේ යාළුවෙක් වගේ එකට සෙට් වෙන්න පුළුවන් කෙල්ලෙක්. ඉතින් මම හිතන්නේ මගේ ලයිෆ් එක ඇතුලේ මගේ මේ මේ මියුසික් ජර්නි එකටත් සෑහෙන සපෝට් කරනවා. කියන්නේ මට මචං අර බැඳලා නැහැ වගේ මේ අපි අර නිදහසේ හිටියා වගේ රිලැක්ස් එකක් තියෙනවා. ඒ නිසා මං තාම එයාට කියන්නේ අපේ කෙල්ල කියලා වයිෆ් නෙවෙයි අපේ මම කෙල්ල කියලා මං කියන්නේ. ඉතින් චාම් මතක් කරා අපේ සින්දු ඔය කලිෆා හැම ලියද්දිලුත් අපි දෙන්න ලියුවේ. ඉතින් අපේ ඔය බැක් සයිඩ් එකක් සින්දු එහෙමත් අපි දෙන්න ලියුවේ. ඉතින් චාමුත් අපේ ඉතාලි සිද්ධියට ආවා. ඉතින් අපි දෙන්න ඔය යනවා රවමක් ගන්න රටවල් වටේ. ඉතින් එන්න කිව්වම අපි දෙන්නම යනවා ඉතින් ආදල් එකේ. ඉතින් ඒත් එක ලංකාවේ ඉන්නවා අපේ සින්දුහන ආදරණීය උන් ටිකක් සෑහෙන පිරිසක් මං උන්ට කියන්නේ පරතරට විඳින සුළුතරය කියලා. ඉතින් මචං උඹලව මතක් වෙනවා මට මේ රටවල් වලට එද්දී උඹලට ආදරේ ඇත්තටම. ඒත් එක්ක ලංකාවේ ලෝකේ අපේ සින්දුහන උඹලව ඔක්කොටම බොහොමත්ම ආදරේ බොහොමත්ම ස්තුතිය කියනවා. ජය වේවා හැමෝට. මං ආසයි සංජීව මේ මෙහෙම අවසන් කරන්න. ගායකයෙක් වෙන්න කලින් ඔයා ගුරුවරයෙක් නේද? ඔව්. ඒක බොහොම ඔයාගේ තියෙනවා ඒ ගෞරවාන්විත භාවය. ඒ වගේම ඒ හැදියාව ඔයා තුළ තියෙනවා. ඒක පේනවා. ඒක රස වලල්ලක් වගේ අපි දකිනවා. මේ සමස්ත වෙරෝනාවම ආද ආදරය කරන තව සුළු මොහොතකින් මං හිතන්නේ මෙතන ජන ගඟක් වෙනවා. මට දෙන්න පුළුවන්ද මෙවැළ හිතට එන අලුත් වචන කීපයක්? මොනාහවකමක් නැහැ මේ ජීවිතය ගැන, අපි මේ ජීවත් වෙන මේ ලෝකෙ ගැන මොනාහො ඔයාගේ කවිපද පේලියක් හරි මොනාහරි ඔයාගේ ජීවිත ඔයාගේ සින්දු වලට පරිබාහිරව වචන කීපයක් මොනාහරියක් දෙන්න පුළුවන් කමක් තියෙද? ඔව්. ඒ කියන්නේ මේ 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 අලුත් වචන ටිකක්ද මේ ඉල්ලන්නේ? ආ අලුත් වචන ටිකක් මොනාහරි. ඒ කියන්නේ අලුත් වචන ටිකක් අතර මම ඉන්න වයිබ් එක අර වාගේ වචනේ. ඒ වචනේ මම අල්ලගත්තා. වයිබ් එක අල්ලගත්තා. තරකම් කරගත්තා. නෑ මචං දැන් ওই වචන ලියනකොට මම ඇත්තටම ලියන්නේ ඔය කියන වචන ලියනවා කියන එක ඇතුලේ දැන් අමහරුන්ට වචන එනවා නුව මේ නිකන් ඔය ඉදින් එනවා. ඒක තව දැන් මේ වෙලේ මේ මොහොතේ කියලා වචන ටිකක් එහෙම නේචකෙන් ආවේ නැහැ නම මෙරෝණා නේචකට අපි ලියනවා කොහොමද? මචං ඇත්තටම මම ලියද්දී අර මම මේකයි කිව්වේ. සමහරු ලියනකොට ඒගොල්ලෝ ටග් ගාලා හිතලා ලියනවා. සමහරු ලියන්නෝ ඉන්නවා ගීතා කැලලත් එක්ක පොඩ්ඩක් මයින්ඩඩ් ලියනවා. මට මචං එහෙම ලිවිල්ලක් තියෙනවා. එතකොට අර ශනික කියලා එහෙම ලියන්න බෑ. නමුත් මේ නේචේකට අපි ලියනවා මචං එකක්. ඉතින් අපි පසුවට නිය වචන ටිකක් දෙන්න. හොඳ මෙලඩි එකක් උත් එක්ක. Thank you සංජීව. ඔයාට බොහොමම ස්තුති හදවතින්ම. අපි අතනම ඉතාලියෙත් අපිට මෙතෙක් මේ හිටපු දවස් දෙක මේ පළවෙනි කොන්සර්ට් එක දැන් අද හවසනේ තියෙන්නේ. මේ හිටපු ටිකට මචං මාර ආදරණීය උන්ට ආපුලා බොහොම ස්තුති කරනවා උන්ට. ඇයි මේ තරම්
ආදරින් ඉදින්දිමන් වෙන අදට හිතට ඔබ රන් කරන්. ටෙලිවිෂන් කරලි සොඳුරු නවාතැනක් GOSL TV.